ජීවිතය ඔබට ලබන්න පුළුවන් වටිනාම ධනය වටිනාම සම්පත පිළිබඳව ඔන්න අපි කතා කරන්න සූදානම්. මේ තමයි නිරෝගීකම. නිරෝගීව ඉන්න කොහොමද, නිරෝගීව ඉන්න වැඩිපුර අවධානයට යොමු කර ගත යුත්තේ මොනවද කියන කාරණා පිළිබඳ ටිකක් වැඩිපුර ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පැත්තෙන් ඔන්න කතා කරන්න අපි සූදානම්. මේ වෙනුවෙන් අපි ආරාධනා කරෙත් වසර 2000කට 3000කට එහා අතීතයකට දිව යන වෙද පරම්පරාවක වර්තමාන පුරුකට බොහොම ගෞරවයෙන් පිළිගන්නවා ආයුර්වේද වෛද්‍ය ශාන්ත සෙනවිරත්න මහත්මයාව. ආයුබෝවන්, සුබෝදෑසනක් කියලා පිළිගන්නවා වෛද්‍යතුමනි. හොරවිල වෙද මහත්තයා කිව්වහම ඉතින් එතනින් එහාට හැඳුන්වා දීම අවශ්‍ය නැහැ. අද දවසේ අපි ටිකක් වැඩිපුර අවධානය යොමු කරන්නේ මොනවා පිළිබඳවද, මොන රෝගී තත්ත්වයන් පිළිබඳව කතා කරන්නේ. දැන් අපි නෝනේ දැන් ගොඩාක් දුරට මම මේ රෝග ගැන ඉස්සෙල්ලා කතා කරලා තියෙනවා. දැන් වසර මේ 10කට 15කට ඉස්සෙල්ලා දැන් මේ රෝග දැන් ගොඩාක් දුරට ඉස්මතු වෙලා තියෙනවා. එකක් තමයි මේ කොඳු අමාරු කියන එක. කොඳු අමාරු කියන එක දැන් ඉස්සර තිබ්බේ සාමාන්‍ය ලංකාවේ 100කට 20කට වගේ. දැන් ලංකාවේ 50කට 50නේ 100කට 60කට වගේ දිනා මේ කොඳු අමාරු ලංකාවේ ගොඩාක් දුරට. ඊළඟ තියෙනවා මේ උරේස ගල්වීම. ඔකට පෝසන් සෝල්ඩර්ස් කියන බටහිර වේදක මේ. ඒ වගේ ළමයිගේ මේ කොන්ද ඇද වෙනවා, පැති කුදේ කියන අපි කොට බටහිර වේදක කියන ස්කෝලිසස් කියනවා. ඒ වගේ අය තියෙනවා. දැන් ඉස්සරහට වගේ නේ අපේ මේ උකුල්ලට දැන් ඉස්සරට වඩා දිරනවා. දැන් ගොඩාක් දුරට දැන් මේ ඕ අකුරේ තියෙන විදිය උකුල්ලට ඒක 100 අකුර වෙලා යනවා. එතකොට ආතරයිටිස් වර්ග, ඔස්ටියෝ ආතරයිටිස්, රුමැටිස් ඒ වගේ දැන් ගොඩාක් දුරට ලෙඩ තියෙනවා. ඊළඟ කාන්තාවන්ගේ ලෙඩ ගොඩාක් තියෙනවා. උදේට ඇවිදින්න බෑ, විලුඹු රෙදෙනවා. අපි කියනවා ඒක කැල්සියම් තැම්පත් වීම කියනවා. අපි කියනවා වාත ඛණ්ඩය කියලා. ඒ වගේ දැන් ගොඩාක් දුරට මේ ලෙඩ ගොඩාක් තියෙනවා. ප්‍රධාන හේතුව තමයි දැන් අපේ දුරට අපි හැමදේම වෙනස්. ඇවිදින ක්‍රමයේ වෙනස්, අවයව වෙනස්, කෑම රටාව වෙනස්. මොකද දැන් කිව්වොත් ශ්‍රී ලංකාව තමයි ලෝකේ වැඩිම වස විසකන රට. එතකොට අපිට ලෙඩ වැඩි. ඉස්සර අපි පස්සේ තමයි අපි ලෙඩ හොයාගෙන ගියේ. දැන් අපි තමයි ලෙඩ හොයාගෙන ගියේ. දැන් එහෙම නෙමෙයි. දැන් ලෙඩ හොයාගෙන එනවා අපි පස්සේ. එහෙම යුගයක් තමයි දැන් තියෙන්නේ. ඉතින් මේ ගොඩාක් දුරට මේ කොඳු අමාරු තමයි දැන් ගොඩාක් දුරට තියෙනවා. 150ම මේ ලංකාවේ මේ කොඳු ලංකාවේ මුළු ලෝකෙම තියෙනවා කොඳු අමාරු. ඉතින් මේ මටත් හරි දුකයි. මේ දැන් ලෙඩු මං කියමු 100ක් බැලුවා කියලා 100න් 75ක් ගොඩාක් ඉන්නේ කාන්තාව. කාන්තාවන්ට තමයි ගොඩාක් දුරට මේ කොඳු අමාරු ගොඩාක් තියෙනවා. 175ම මං ලෙඩු 100ක් බැලුවා, 175ම ලෙඩ තියෙන්නේ කාන්තාවන්ට. කාන්තාව හේතුව කියලා දැන් ඉතින් අම්මා කෙනෙක් වුණාම අම්මා කෙනෙකුන් එම් වෙන වැඩ වෙන්නේ නැහැ නේ. දැන් ඔක්කොම දැන් ඒ වෙන වැඩ ඉන්නේ නැහැ නේ. ළමයේ කුකුලේ අරන් එන්නේ නැහැ, පිටි ටිකක් කොටන්නේ නැහැ, පොල් ටිකක් මිරිකන්නේ නැහැ, මිඳුලක් අතු ගන්නේ නැහැ. ඒ වෙනකොට නෝනේ අපි ලෙඩ හොයාගෙන අපි යනවා. ඉස්සර අපි පිටිපස්සේ ලෙඩ ආවේ, දැන් අපි ලෙඩ හොයාගෙන යනවා. දැන් කොන්ද ගැන ගත්තොත් කොන්ද දැන් මෙහෙම තියෙනවානේ. මේ කොන්ද තියෙන්නේ මේ මෙස්සක් කරු හැඩේටනේ. ඕකෙන් යනවා පොඩි දියරයක්, සමාන ජෙල් එකට සමාන පොඩි දියරයක් යනවා. ඒක තමයි අපි ඇලේකට බරක් ඉස්සුවොත්, බිම ඉන්දෙවිල්ලේ හිටියොත්, වැරදි ආකාරයකට හිටියොත්, එතකොට කාන්තාවන්ගේ උස සබත්තු දැමිල්ලේ ඒ වෙනකොට තමයි මේ කොඳු වැට දෙක මෙහෙම තද වෙනවා. මෙහෙම තද වෙනවා. ඔකට බටීරව දෙක මේ කියනවා ස්ලිප් ඩිස්ක් කියලා කියනවා. අපි කියනවා ඒ ස්නායු දෙකක් තෙරපිලා ඒ ජෙල් එක එළියට පනිනවා කියලා. තව එකක් එනවා සයිටිකා කියලා. ඒකත් ඒ සමානම. ඕකම එනවා මේ බෙල්ල ප්‍රදේශයට. එතකොට ඒ බෙල්ල ප්‍රදේශේ එනකොට බෙල්ල ප්‍රදේශයට තව ලෙඩ කීපයක් එනවා. එකක් තමයි පෝසන් සෝල්ඩර්ස්. අනිත් එක තමයි ස්පොන්ඩිලෝසස්. ඒ කියන්නේ කැල්සියම් ඩිපොසිට් එක. මේ පෝසන් සෝල්ඩර්ස් කියන්නේ උරේස් කුහරේ ගල්වීම. ඒක වෙනකොට මේ කාන්තාවක් නම් කොණ්ඩේ පීරන්න බෑ, ලයිට් ස්විච් එකක් දාගන්න බෑ, අත පස්සර ගන්න බෑ. ඒ වගේ මේ උරිස් කුරේ ගල් වෙන දැන් ලෙඩක් තියෙනවා. ඔව්. ඊට පස්සෙන් දැන් මම කොඳු අමාරු ගැන ටිකක් කියන්නම්. දැන් කොඳු අමාරු තියෙන ලෙඩෙක් දැන් මේක මම වැඩසටහන බලා ඉන්නවනම් දැන් කොඳු අමාරු තියෙනවනම් මම ඉස්සරම ආවාදයක් දෙන්නම්. මොකද පෑ 24න් තමන්ගේ වැඩ කරගන්න පෑයි. කොඳු අමාරු තියෙන ලෙඩෙක් ඉන්නවනම් පුළුවන් තරම් විවේකීන්ට විවේකිනකොට ඒක ප්‍රතිකාරයක් කරන්න ඕනේ. ප්‍රතිකාරයක් නොකර බෑ. අර එහෙම ඉන්නකොට ගොඩාක් දුර සහනයක් තියෙනවා, පොඩි ගුණයක් තියෙනවා. ඒ වගේ පොඩි ලෑල්ලක් වාගේ දාලා නිදාගන්න. ඉතින් ඕක දැන් අර එස්සකුරි හැඩයට මෙහෙමනේ තියෙන්න ඕනේ. ඕක එහෙම කාලයක් යනකොට මෙහෙම ඩිස් වෙනවා. ඩිස් වෙලා ඒකට එනම අතුරු ආබාධ ගොඩක් එනවා. ඒ විදිහින් අතුරු ආබාධ ගොඩක් එනවා. මේ එකක් තමයි මේ කකුලේ පොඩි හිරියක් එනවා. දැන් බෙල්ල ප්‍රදේශය ආවොත් මේ
අතේ පොඩි හිරියක් එන ඇවිල්ලා මේ ඇඟිලි හිරි වැටෙනවා අඟුරු වෙනවා ඊට පස්සේ කාලයක් යනකොට මේකට ප්‍රතිකාරයක් නොකර ඉන්නකොට කාලයක් යනකොට මේ කකුල මේ මේසයි පොඩි පොඩියට පුංචි වෙනවා ඒ කකුල එක පැත්ත ඒ කකුල පුංචි වෙලා මේ මාපට ඇඟිල්ල මෙහෙම කඩාන වැටෙනවා කඩාන වැටිලා ඇවිදිනකොට අපිට පේන්නේ කකුල විසි වෙනවා එයා දන්න කකුල එයා කියන්නේ කෙලින් යනවා කියලා ඒ වගේ ඒ කකුල විසි වෙනවා ඒ වගේ රෝග ගොඩාක් ලක්ෂණ වෙන රෝග ඉතින් මේ මම මේක බටිර වේදකමට පහරක් ගහනවා නෙමෙයි බටිර වේදකම මේකක් මේ කිසිම පහරක් නැහැ මමත් බටිර වේදකම අපිටත් තියෙනවා දැන් හදිස්සියේ මේ මුණරම බටිර වේදකමත් අපි ගන්නවා එයාලත් උපදෙස් ගන්නවා අපි අපින් නම් කිසිම උපදෙසක් ගන්න නැහැ අපිට බයිනවා මම නම් කවදාවත් කිසිම දවස බටිර වේදකමට අපි කපන්නේ බටිර වේදකම ඕනේ මම කියන අවවාදේ තමයි මේ කොඳු අමාරු තියෙන එක ඒ ඔපරේෂන් එකට යන්න එපා මම දෙන අවවාදේ මොකද ඒ ඔපරේෂන් කරපු ලෙඩු මංගාවට අඩුම ගානේ දවසට 10ක්වත් එනවා ඒ ඔපරේෂන් එක හරියන්නේ නැහැ බටිර වේදකමට මේ පහරක් ගන්නවත් මේවත් කියන නෙමෙයි තාම ඉතින් බටිර වේදකම මේකට බෙහෙත් හොයාගෙන නැහැ ඔව් මම කපන්නේ නැතුව කොටන්නේ නැතුව අපි ඒක සුව කරනවා සුව කරලා දෙනවා හැබැයි ඒක ටිකක් කාල යනවා කාලේ ඕනේ ඒ විදිහ කරන්න ඕනේ ඔව් දැන් සාමාන්‍යයෙන් වෛද්‍යතුමනි දැන් අපි කතා කරා කෙටියෙන් හැබැයි මේ රෝගයක් ගැන කතා කරනකොට රෝග ඇතිවීමට හේතුත් අපි දැනගෙන ඉන්න ඕනේනේ විශේෂයෙන් අපි දැන් ඉන්න ඉරියව් සහ කරන විවිධ ක්‍රියාකාරකම් තුළදී අපි ඉඳගන්න විදිය ඇවිදින විදිය හිටගන්න විදිය පවා මේ රෝගයන්ට හේතු වෙනවා හැම ඔක්කොම දැන් ඒවා ඔක්කොම දැන් අර මේ කියන්නේ ඒකට අර කියන්නේ නෝනේ නම ඒක දැන් අර ෆැෂන් එකක් වෙලානේ තියෙන්නේ ඒක දැන් අර ඒක නෑ දැන් කාලින් අර කලින් කල පලින් පල කියන්නේ ඒක කාලින් කාලයට මේවා විනාස වෙනවා විනාස වෙනකොට අපි තමයි ලෙඩ වෙන්නේ ඔව් දැන් සැප ගන්නවා කියන්නේ ලෙඩ එහෙනම් මම කියන්නේ අපි දනගාපු කාලයක් තිබ්බා ඒක අමතක කරන්න එපා අනේ ගොඩා දුරට අන්න ඒකයි වෙඩෙත අපි ගොඩා දුරට අපිම තමයි ලෙඩ හදාගන්නේ අපිම තමයි දැන් ලෙඩ හදාගෙන අපිම තමයි විඳවන්නේ එහෙනම් මම කියන්නේ ඒ ඉන්න ඉරියව් වලට ඉන්න ඒ විදියට ඉන්න බඩක් උස්සනකොට මෙහෙම අත් දෙකෙන් උස්සන්න ලේසි රසන දැන් අපි මේ තරුණ පරම්පරාව කරන්නේ සාමාන්‍ය පෑය දෙකෙන් තුනෙන් තියෙන කරන්නේ කරන එක විනාඩි 20ෙන් කරන්න තමයි එලා ගහන්නේ අද ඒකනේ වෙලා තියෙන්නේ දැන් අද අම්මලා තාත්තලා අද අපේ අම්මලා තාත්තලා හොඳට සුවෙන් සතුටෙන් සැපෙන් ජීවත් වෙනවා ළමයි ලපිටි මිය යනවා අන්න ඕක තමයි අද නෝනේ තියෙන අද අපේ ලංකාවේ තියෙන තත්ත්වේ හරිම දුකයි. ගෙදරක් ගත්තොත් මම ඔය කියපු ලෙඩ එක්කෙනෙක් අනිවාර්යයෙන්ම ගෙදරක ඉන්නවා. සීනි කියන්නේ දියවැඩියාව. ප්‍රෙෂර් ඔය කොන්දේ අමාරු, පුරිස් අමාරු, ධනිස් අමාරු. ඒතර තව ලෙඩක් තියෙනවා. ඔය ගෑනු ළමයි වැඩියටපත් වෙලා ඇඟවුණු කරලා යනවා. ඒක දැන් ගොඩාක් දුරට තියෙනවා. ඒතර මේස සැදුනම වැඩිපුර යන එක. ඈ ඔය මං ඔය කියන මං ඔය කියපු ලෙඩ එක ගෙදරකට එක්කෙනෙකුට තියෙනව නෝනේ. ඔව්. වර්තමානයේ වදිතමනේ අපිට ටිකක් නිරන්තරයෙන් අහන්න දකින්න ලැබෙන කාරණාවක් තමයි තරුණ පරම්පරාව. එහෙම නැත්නම් දරුවන්ගේ අස්ති ශක්තිමත් නැහැ කියන එක. ඔව් අස්ති ශක්තිමත් නැහැ. දැන් ඉස්සර වගේ දැන් ගොඩාක් දුරට දැන් අපිට අර D2 කියන විටමින් එක දැන් නැහැ. ඒක අපේ ඇඟේ තියෙනවා. අපි හිරුවෙලියෙන් තමයි අපිට නිෂ්පාදනය වෙන්නේ. දැන් ළමයිට හිරුවෙලියක් යන්න නැහැ නේ නෝනේ. දැන් බලන්නකො. දැන් උදේ ළමයා නැගිට්ටු ගමම්ම ළමයා නැගිටින්න අවදි වෙනවා ළමයා පාන්දර 4ට 5ට ළමයා ඇවිදිනා. ඒක හොඳයි. අවදි වුණාට ළමයාට කිසිම මානසික සහනයක් නැහැ නේ. උදේම එක පන්තියකට යනවා. ඊට පස්සේ තව පන්තියකට යනවා. තව පන්තියකට යනවා. ඒ කියපුවම ළමයාට අර හිරුවෙලියෙන් ඉන්නේ නැහැ. ශක්තිමත් වෙදරෙන්නේ නැහැ. ඊළඟ තමයි ඒ වගේ දැන් අමුතු ලෙඩක් එනවා. දැන් මේ දැන් මම කියන්න හිටියේ ඒක තමයි මාසපේශී දියවීම කියන්නේ. මසල් වේස්ටිං කියන්නේ ඒක දැන් ඒක ලෝකේ ඕකට ලෝකේ බෙහෙත් නැහැ දැන්. තාම ලෝකේ බෙහෙත් නැහැ. මටත් ඒ ලෙඩේ අඳුරාගත්තොත් ඒ ගානට නවත්තා ගන්න පුළුවන්. මාසපේශී දියවීම කියන එක ඒක ඇට ශක්තිමත් අඩු වෙනවා. ඇටම ශක්තිමත් අඩු වෙලා තමයි මේ මාසපේශී දියවිලා ඊට පස්සේ මස් දියවෙන්නේ. ඒ වගේ ලෙඩ නොනේ ගොඩාක් දුරට යනවා. දැන් මාසපේශී දියවීමට දැන් බෙහෙත් ඇත්තෙම නැහැ ලෝකේ තාම. කිසිම බෙහෙතක් නැහැ තාම ඒකට. ඒක මොකද අපි මේ මධ්‍ය මිශ්‍රණය තමයි දුර්වල වෙන්නේ. මධ්‍ය මිශ්‍රණයට බෙහෙත් දෙන්න තැනක් නැහැ. දැන් අපිට උනස් රෝග ලක්ෂණ දැනගත්තොත් ඒක එහෙම නවත්තලා දෙන්න පුළුවන්. දැන් උ මාසපේශී දියවීම එකට එනවා පාන්දර එක දෙකට මාර දාඩිය දානවා. කියන්නේ මේ ඇඟේ වතුර වාගේ දාඩිය දානවා. එතකොට සමහරක් මේ රවුල මෙහෙම ගන්නකොට අත කඩාන වැටෙනවා. ඒ වගේ මේ රෝග ලක්ෂණ එනවා. ආන් ඒ වගේ එනකොට කාට හරි තියෙනවනම් ටක් ගාලා දැනුවත් වෙන්න. එතකොට තමයි අපේ ලංකාවේ ඉන්න අපේ ලංකාවේ කට්ටියට වැඩක් තියෙන ලෙඩක් කියන්න කාටවත් කියන්න හරි කියන්නේ. අන්න ඒක තමයි භයානක. දැන් බලන්න චාස් කුමාරයාට තියෙනවා නේද කැන්සර් එකක් තියෙනවා කියලා. එයා කිලිම කියනවා මට කැන්සර් එකක් තියෙනවා කියලා. එහෙම උදාහරණයක් අසින් ඈ
දැන් අපේ රටේ කවුර ලොක්කෙක් එයාලා කියන අපේ රටේ ලොක්කෙක් වුණත් අපේ රටේ මිනිස්සු වෙනවා ලෙඩක් කියන්නේ අපි නෝනේ ලෙඩේ හංගනවා මං කියන්නේ හංගන්න එපා ඒක නිසි ප්‍රතිකාරයේ වෙලාවට කවුර වද්දවරෙක් හම් වෙලා ප්‍රතිකාර ගන්න ලෙඩේ හංගන්න එපා අද ලංකාවේ තියෙන 100%ම අපේ ලංකාවේ කට්ටිය තියෙන මේ ලෙඩ හංගනවා ලෙඩ කියන්නේ කාටවත් ඔය ගොඩේ බෙහෙත් බොනවා නැත්තම් මොනවාරි කරනවා අන්න ඒ විදිහට යන රැල්ලක් තමයි දැන් තියෙන්නේ ඒක තමයි ගොඩ අදුරට මේ අද ලංකාවේ පැවැත්ම ලෙඩ වැඩි වෙන්න හේතුව දැන් වෛද්‍යතුමන්ගේ මුලින් කියවුණා සහ විශේෂයෙන් නුකසේවනත් එක්ක වැඩිපුර කාන්තාවන් එකතු වෙලා ඉන්න නිසා මට හිතුණා ඒ පිළිබඳ ටිකක් වැඩිපුර කතා කරන්න මේ ඇත්ත කාන්තාවන් ගැන අපි නිතර දකිනවා කොන් දෙකක්කම බෙල් එකක්කම උරහිස එකක්කම විවිධ දේවල් විවිධ රෝගාබාධ අපි අහනවා දකිනවා සමාජය තුළ අපි කොහොමද මේව වළක්වගන්නේ මොනවද ඒ වෙනුවෙන් තියෙන ප්‍රතිකාර ඒක තමයි දැන් වළක්වා ගන්න කියනොත් අපි විසින්ම තමයි මම කියන්නේ දැන් අපිම තමා නෝනේ වල කපාගෙන වලේ වැටිලා දැන් මේ ගොඩ වෙන්න බරුව ගහන්නේ ඒක අපිම මේක හදා ගන්න අපි අපේ ජන රටාව හදා අපි හදා ගන්න ඕනේ අපි හැමදේම ඉක්මන් වෙන්න එපා අපි අද මේ තරුණ සමාජයේ අද ගොඩ අදුර හැමදේම මේ ඉක්මන් වෙඩි ඉක්මනින් තමයි හැමදේම වෙන්නේ ඉන්ද අපි ජන ක්‍රමයක් තියෙනවා මේ සබහා ධර්මෙත් එක්කන් ජීවත් වෙන්න කියන එක තමයි මම කියන්නේ සබහා ධර්මෙත් අපි ගියානම් අපිට කවදාවත් මේ දේ වෙන්නේ නැහැ. දැන් ඉස්සර අපිට සබහා ධර්මයේ තමයි අපිට හොඳට හිටියේ. දැන් මේ සබහා ධර්මයේ තමයි අපිට මේ දඬුවම් දෙන්නේ. අපි සබහා ධර්මයෙන් පිට යන්නේ. ඒ හින්දා මගේ මේ තරුණ පරම්පරාවට කියන්නේ සබහා ධර්මෙත් එකන් ඔයාලා යන්න අපි හොඳ කොළ වර්ග ටිකක්, පලා වර්ග ටිකක් හොඳ ගන්න. එතකොට මම තව දෙන්න අවවාදයක් තියෙන අපි නෝනේ. අපේ කුස්සියේ අපේ අම්මලාට කියන්නේ පළතුරු උනත් එළවලු හොදලා හය සැරයක්වත් හොදන්න දැන්. ඒ තරමට දැන් තියෙන්නේ වස්ස විස. ඔව් උයනකොට එළවලුව 6 සෙරක්වත් හොදන්න. මාළු ටික 6 සෙරක්වත් හොදන්න. හොදලා ඉවරලා මේ පිසින්න ගන්න. පිසලා ගන්න ඊට ආහාරයට ගන්න. ඒ තරමට දැන් අපි වස්ස විස කන පළවෙනි රට ලංකාව. මන් දෙන ආවාදේ තමයි උයනකොට කෑම පිසිනකොට අඩුම ගානේ එළවලුව 6 සෙරක්වත් හොදන්න. හොදලා ඉවරලා පිසින්න. පිසවා තමයි ඒකේ ගුණේ ඉන්නේ. මේ වයින්නේ නැත්තම් ඔක්කොම තියෙන්නේ වගේ වස්ස විස. අතීතේ නම් අපි හැල තිබුණානේ වෛද්‍යතුමනි පුළුවන් තරම් කොළ වර්ග එළවලු වර්ග එහෙම වැඩි උෂ්ණත්වයට මේ ඉලක් කරන්නේ නැතුව ඒ කියන්නේ ගොඩක් පිසින්න තුරේ අමුයෙන් වගේ කන්න පුළුවන් හොඳයි වගේ මතයක් තිබුණා අමුයෙන් හෝ ටික බාගෙට පිසලා එහෙම බටහිරත් අපි ඒක දකිනවනේ එළවලු උනත් ටිකක් බාගෙට තම්බර හැබැයි දැන් මේ තියෙන තත්ත්වෙත් එක්ක එහෙම කරන්න අමාරුයිනේ ඕ දැන් ඉතින් ඒක තමයි එහෙම කරන්න අමාරු වුණාට ඒක අපි හදාගන්න ඕනේ දැන් අපි පොඩි කාලේ අපේ අම්මලා තාත්තලාට එහෙම කාලයක් තිබ්බනම් එහෙම වැලැති වැඩෙන් දැන් අපිට බැරි දැන් ඇයි හැමදේම දියුණුණා මේවා දියුණුණා මම මේ වාගේ තමයි මේ අපේ තරුණ පරම්පරාවට කියන්නේ නෝනාට වැඩින් තාක්ෂණේ පස්සේ යන්න එපා කියන තාක්ෂණේ අපිට ඕනේ දැන් තාක්ෂණේ තමයි අපිට ගොඩක් ලෙඩ දීලා තියෙන්නේ කොන්දේ අමාරු උරේ සමාරු ඊළඟ ළමයා ගැර මේ කොන්ද ඇද වෙන එක ස්කෝලියසස් පැතිකුදි ඇයි ඒක අම්මයි බරට වඩා ලොකුයි පොත් බෑග් එක දැන් අද අධ්‍යාපනයේ මේ අධ්‍යාපන ක්‍රමෙ අපේ නෝනේ වෙනස් කරන්න ඕනේ අපේ ලංකාවේ. මේ ළමයිට වැඩි පීඩනේ වැඩි. ඒකයි මේ ළමයිට ළමාවියක් නැහැ. සත්ත්ව ලෝකේ අවුරුදු 18ක් ළමාවිය තියෙන මිනිස්සයට. ඒක දැන් අපිට නැහැ. ඒකයි ළමයිට ගොඩක් ලෙඩ වැඩි. ඒ ඉස්සර අපි ඉස්කෝලේ යනකොට අපිට දෙනවා. පීටි කියලා දෙනවා. සරඹ කියලා උදේට කරන්න දෙනවා. කරනකොට කලන්තේ කැරකිලි හැදෙන ළමයා දෙමෝ පීට අරන් ගිලා බාර දෙනවා. මේ ළමයට අරන් ගිලා බලන්න. මේ ළමයා චෙක් කරලා බලන්න බෙහෙට්ටිය ගන්න. දැන් එහෙම නැහැ නේ මොනවත් නැහැ කිසි දෙයක් නැහැ ළමයිට. ළමාවියක් නැහැ. ඒකයි මේ ලෙඩ වැඩි. දැන් මේ ඉස්සර අපි අහලා නැහැ මේ කොඳු අමාරක් කියන මේ තරුණ පරම්පරාවට. දැන් තරුණ පරම්පරාව මේ 100ක් ගත්තොත් 50කට මේ කොඳු අමාරු තියෙනවා. පුදුම විදියට මේක වසංගතයක් වගේ නෝනේ තියෙනවා. ඊළඟ මේ ගෑනු ළමයිට තියෙන මේ ධනි සමාරු. ඔක්කොම මේ ඉන්නේ මේ මේ විශ්වවිද්‍යාල යන ළමයි තමයි ගොඩක් තියෙන මේ ධනි සමාරු. මාර විදියට තියෙනවා. ඒක අපි දැන් හොයා ගන්න ඕනේ. බෙහෙත් තියෙනවා. ප්‍රතිකාර තියෙනවා. මේක වෙන විදිය කොහොමද කියලා අපි හොයන්න ඕනේ. ශරීරයේ බල බලපානවා ඒක තරබාරුකම ඒක ටිකක් සාමාන්‍ය අවුරුදු 30 පැන්නට පස්සේ ඒ තරබාරුකම තරුණ ළමයිනුත් බර වෙලා ඉන්න ඒක තමයි හේතුව දැන් ඒ කෑම වලට දෙන දැන් අපි කමුණු කෑම වලට ගහන මේ හෝමෝන ඒවා තමයි දැන් අපිට වදින්නේ ඒ වදිනකොට ඒවා මහත් වෙනවා මේක දැන් ශ්‍රී ලංකාව කියන කාලයක් යනකොට මේක තනිකර මේ වහට් වෙන්නේ අර ළමා නිවාස වාගේ හදන්න වෙනවා තනිකරම වාට්ටු හදන්න වෙනවා වෙනම කොඳු අමාරුට වෙන වාට්ටුව ධනිස අමාරුට වෙන වාට්ටුව ඒ වගේ හැමදාම ඒ තරමට දැන් මේක මේ මාර විදියට මේ ලෙඩ ව්‍යාප්තලා යන්නේ මංගවට එන ලෙඩ හැටියට ඕ සමහර ලෙඩ තියෙනවා මේ හොයන්න දැන් අලුත් තරුණ ළමයිට තියෙනවා මේ ධනිස ඔක්කොම ඉදි වෙනවා
කිසිම හේතුවක් නැහැ තරුණ ළමයි. මේ දණිත් දෙක ඉදිමිනවා. වතුර වතුරත් නෙමෙයි. දණිත් දෙක ඉදිමිලා ඒත් ආතරයිටිස් වර්ගයක්. ඒ වගේ පුදුම විදිහට දැන් පුදුම ලෙඩ රෝගෙ ඉන්නේ. අපි නෝනේ ඇවිල්ලා බලන්න ඕ මම බෙහෙත් දෙනකොට ඇවිල්ලා පොඩ්ඩක් දවසක් එක දවසක් ඇවිල්ලා බලලා ඉන්නකො. මේවා ලෙඩද කියලා හිතෙනවා. පුදුම විදිහට මේ කොඳු අමාරු තියෙන්නේ. මාර විදිහට දිනා කොඳු අමාරු. ඒක හිතා ගන්නවත් බෑ මට. ඉස්සරහට යනකොට මේ ලංකාවට මොනවා වේද කියන්න හරි අමාරු. දැන් මේ ලෙඩ රෝග වළක්ව ගන්න වෛද්‍යතුමනේ අපි දෛනික දිනචරියාවට එකතු කරගත යුතු හොඳ පුරුදු මොනවද? මේ හොඳ පුරුදු තමයි අපේ තියෙන හොඳ පුරුදු තමයි උදේට නැගිටින්න. ටිකක් ව්‍යායාම කරන්න. උදේට හොඳ එලකිරියක් බොන්න. ඈ හොඳ උදේට කෑම කනකොට හොඳ පෝෂ්‍යදායක කෑම ටිකක් කාලා යන්න. දැන් අම්මලා හැම නෙමෙයිනේ බබා යනකොට අඩුම ගානේ අර ගියා කඩේට ගියා. අර මොකක් හරි පාන් ගෙඩියක් අරේ පාන් ගෙඩිය පෙට්ටියට ඔබන්නත් බෑ. අම්මා දාලා පෙට්ටිය පාගලා තමයි යවන්නේ ළමයට මේ ඉස්කෝලේ. ඉතින් ළමයි පෝෂණය වෙයිද අපි නෝනේ. ඒක අපි අම්මලාට කියන්න ඕනේ ළමයට. කව්පි ටිකක් අම්බලා දෙන්නකෝ. මුං ඇට ටිකක් අම්බලා දෙන්නකෝ නෑ. මෙන්න මේ සයිස් පාන් ගෙඩියක් දාලා පෙට්ටියට දාලා කකුලෙන් පාගන්න. පාගලා තමයි ළමයට දෙන්න. ඉතින් ළමයට සෞඛ්‍ය හරියයිද? දැන් අපි අම්මලාට ගොඩක් දුරට අපි අම්මලා තමයි දැන් ගොඩක් දුරට මේ ඒක කියන්න බෑ. අම්මලා තමයි දැන් සාමාන්‍ය පුදුම අමාරුවක් තියෙන්නේ අම්මලාට. ළමයිටත් වඩා තාත්තටත් වඩා අමාරුවක් තියෙන්නේ අම්මට. ඒක මොන විදියෙන් වෙලාද මන් දන්නේ නැහැ. දැන් ඒක අපි දැන් ඒක වෙනස් කරන්න අපි නෝනේ. දැන් ඉස්කෝලේ එක ගියත් ළමයි මේ ගුරුවරයලා තින්නේ. ගුරුවරයා ළමයි වෙලා තින්නේ. ඈ ගෙදරකත් එහෙම තමයි. දැන් ළමයි දෙමව්පිය වෙලා තින්නේ. දෙමව්පියෝ ළමයි වෙලා ඉන්නේ. එන්නේ ඒක අපි දැන් මේක මොකද වුනේ කියන එක නෝනේ තමයි මාත්මේ හොයන්නේ. අර කිකිලි දාවේ බිත්තර දාවේ කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. කිකිලි ආවොත් අහ බිත්තර ආවේ කොහින්ද කියලා අහනවා. බිත්තර ආවේ කොහින්ද ආවොත් කිකිලි ආවේ කොහින්ද කියලා අහනවා. ඒ වගේ දැන් මේක කොහින්ද ආවේ කියන එක හොයන්න ඕන. හොයලා අපි ඒ සම්ප්‍රදායෙන් හොයාගෙන නැවත අපි යන්න ඕන. ගියොත් මේක ලෙඩ රෝග නැති ලස්සන රටක් ඇති වෙනවා. දැන් ඒ ප්‍රශ්නට ගැටලුව අපි කොහොමද හොයාගන්නේ කියන ගැටලුව අපි හැමෝටම තියෙනවා. හැබැයි යම්කිසි රෝගාබාධයක් වැරඳිලා යම්කිසි ගැටලුවක නම් ඔබ ඉන්නේ, ඔබට පුළුවන් වෛද්‍යතුමන්ව සම්බන්ධ කරගන්න. අපි දුරකථන අංකය මතක් කරමු. මගේ දුරකථන අංකය 073 560 660. නැවත 073 560 660. බොහොම ස්තුතියි අද දවසේ නුගසවන්ට ගොඩ වැදුණාට අපිව දැනුවත් කරාට. තවත් දවසක හමුවීමේ බලාපොරොත්තුව ඇතිව ඔබතුමන්ට සමුදෙරා. ආයුබෝවන් සුබ දවස. හොඳයි, හිතවතුනි නිවේදනයක් තියෙනවා. ඒ තමයි ජූනි 22 වෙනිදා අලුයම 6 සිට පස්වරු 2 දක්වා උදේට සහ දවල්ට බොරළුකන්ද විහාරස්ථානයේදී පැවැත්වෙන මහා බත් දන්සලක් පිළිබඳව ඇලෙක්සැන්ඩර් ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරන මහා බද්දන්සල ජූනි 22 අලුයම 6 සිට පස්වරු 2 දක්වා උදේ සහ දවල් බොරළුකන්ද විහාරස්ථානයේදී පැවැත්වෙනවා. පොසොන් පොහොය දිනට සෝමාවිතී වන්දනාමාන කරගන්න යන බැතිමතුන්ට සහ ප්‍රදේශවාසීන්ට ඔන්න විශේෂයි. ඒ ආරාධනය ඔබට මතක තියාගන්න. ජූනි මාසයේ 22 අලුයම 6 සිට පස්වරු 2 දක්වා බොරළුකන්ද විහාරස්ථානයේදී. ඒ පණිවිඩයත් සමග ඔන්න අපි සූදානම් වෙන්නේ අද දවසේ අඟහරුවාදා නුගසෙවණින් සමුගෙන යන්න. හෙටත් නුගසෙවණින් අපි ඔබව හමු වෙනවා. ඒ වගේම තව සතියකින් ලැබෙන අඟහරුවාදාවේ අඟහරුවාදා නුගසෙවණත් සමග ඔබ මුණ ගැහිීමේ බලාපොරොත්තුවත් එක්කයි සමුගෙන යන්නේ. සමුගන්නෙත් හිස් අතින් නෙමෙයි, බොහොම අපූරු ගීතයක් ඔබට තිරිර කරමින්. සුබ දවසක්.